සුබදවසක් කියලා පිළිගන්න ඕල හැම කෙනෙක්ම නිමායසෙල් YouTube channel එක වෙතින් ගාලා තියෙන තවත් අලුත් සුපිරි වීඩියෝ එකක් වෙතට. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ආගේ YouTube channel එකේ subscribers ලා ගන්න. කොහොමද ඔයාගේ ෆෝන් එකේ home screen එකට මේ විදිහට ගන්න කියලා. ඒ කියන්නේ ඔයා apps දාන් ඉන්නා වගේ home screen එකට ඔයාට පහසුවෙන්ම බලා ගන්න ගන්න විදිය ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ එක තාප්පරයක්වත් skip නොකර ටිකටම බලාගෙන ඉන්න කියලා කියන ගමන්ම එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. හරි ඉතින් මුලින්ම ආමකට පුංචි පුංචි ඇප්ලිකේෂන් එකක් දා ගන්න ඕනේ. ඉතින් ඔයා Play Store App Store එක ඕපන් කරගෙන මේ විදියට සර්ච් බාර් එක අරගෙන එතන ටයිප් කරලා සර්ච් කරන්න ඕනේ ලයිෆ් ටයිම් සබ්ස්ක්‍රයිබර් කවුන්ට් කියලා. හරි මේ විදියට ඔයා ටයිප් කරලා සර්च කරන්න. ඉතින් මේ විදිහට ටයිප් කරලා සර්ච් කරාම ඔයාලට මේ විදිහ ඇප්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙම සර්ච් කරපු ඔයාලට මේ විදිහ උඩින්ම බලා ගන්න පුළුවන් රියල් ටයිම් සබ්ස්ක්‍රයිබර් කවුන්ට් කියලා. ඉතින් ඔයා මේ විදිහට මේක ටයිප් කරලා සර්ච් කරත් හොයා ගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක. ඉතින් මම ඔයාලට ලේසි වෙන්නත් එක්ක වීඩියෝ එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් මේක පුංචි පුංචි ඇප්ලිකේෂන් නෑ. ඉතින් මම මේ විදිහට ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම විතර ඕපන් කරන්න. හරි යාළුවනේ ඕපන් කරාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලා මේක ගැන වැඩි හිතන්න එපා. ඔයාලා හෝම් ස්ක්‍රීන් එකට යන්න. හරි. ඉතින් ඔයාලා එතන ඇතුලේ දැම්ම වැඩක් කරන්න නැහැ. ඔයා දැන් ඔයාගේ ෆෝන් එක ඩබල් ටච් කරලා හෝ නැත්තම් ෆෝන් එක ඔබල හෝ ඔයා යන්න ඕනේ විජෙට් කියන එකට. ඉතින් ඔයාලා දන්න ඔයාගේ ෆෝන් එකේ කොතන හරි මේ විදියට වෝල්පේපර් එක දාන්න යද්දි හරි මෙන්න මේ විදිහ විජෙට් කියලා එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ ඔයාලා එක සැරයක් දුන්නම ඔයාලට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ වගේ තැනකට ඔයාත් ආව නම් ඔයාලට බලා ගන්න පුළුවන් සබ්ස්ක්‍රයිබර් කවුන්ට් කියලා අපි ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එකත් එක්ක මෙන්න මේ විදිහ දෙයක්. ඉතින් අපි දැන් මෙතන ටච් කරගෙන මිමු. ඉතින් මේක එක එක ෆෝන් වල වෙනස් වෙන්න පුළුවන් පුංචි වෙනස් වීමක් තමයි උනත් වෙන්නේ. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් අපේ ඒ ඇප් එක ඕපන් වුණා. ඉතින් අපි දැන් කරන්න ඕනේ මෙතන උඩ සර්ච් කරන්න මගේ එකක් තියෙනවා. අන්න එතන දීලා අපි අපේ channel එකේ නේම් එක මෙතෙන්ට සර්ච් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ channel name එක සර්ච් කරාම දැන් මම නිමයිසල් ගේ සර්ච් කරාම ඔයාලට බලන්න පුළුවන් මගේ channels දෙකම මෙතන පෙන්නනවා. මේ පළවෙනි channel එක සහ මෙන්න මේ channel එක මගේ channel දෙකම. හරි මම දැන් මගේ පළවෙනි channel එක මේකට ඇඩ් කරන්නම්. මෙන්න මේ විදිහට. හරි දැන් එහෙම ඇඩ් කරාම ඔයාලට බලන්න පුළුවන් අපි නැවතත් හෝම් ස්ක්‍රීන් එකටම ආවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. මම දැන් මේ පැත්තට මෙහෙම අරන් ඇවිල්ලා මෙතෙන්ට දානවා. හරි. මේ තියෙන යාළුවනේ මම ඊට කලින් දාපු එක. මම ඔයාලට මුලින් ඉඳන් පෙන්නන්න ඕන නිසා මේ ඇප් එක නවත්තලා ආයි අලුතෙන්ම මේ කරන්න ආවේ. හරි. අපි දැන් මේක සයිස් එක වැඩි කරගන්න ඕනේ. නැත්නම් අපිට සබ්ස්ලා ගන්න බලා ගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට හදාගෙන ස්ක්‍රීන් එක ටච් කරාම මෙන්න මේ විදිහට එනවා. අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන අයින තියෙන රිෆ්‍රෙෂ් ලකුණ දෙන එක. හරි මේතර රිෆ්‍රෙෂ් ලකුණ දෙද්දී ඔයාලට ඔයාගේ YouTube channel එකේ subscribers ලා ගන්න බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති මගේ subscribe බිඳුව කියලා පෙන්නන්නේ ඇයි කියලා. ඇයි එහෙම පෙන්නන්නේ? ඔයාගේ subscribers ලා ගන්න අනිවාර්යම public විය යුතුයි. ඔයාගේ subscribers ලා count එක ඔයා හැම කෙනෙක්ටම බලන්න පුළුවන් විදියට හදලා නම් තියෙන්නේ. මෙතන ඔයාලට subscribers ලා ගන්න බලා ගන්න පුළුවන්. හදිසියත් ඔයා display count එක පෙන්වන්න නැති වෙන හදලා නම් මෙන්න මේ විදියට බිඳුවයි කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මීට කලින් හදුව මේක අයින් කළා දානවා. ඉතින් මේකත් මෙන්න මේ විදියට තමයි යාළුවනේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි wallpaper නෑ sorry මෙන්න මේ විදියට තමයි හෝම් ස්ක්‍රීන් එකට සබ්ස්ක්‍රයිබර්ස් ලා ගන්න අපි බලා ගන්න පුළුවන් ලේසි විදියට ගන්න. අපිට හැමතිස්සෙම යන්න ඕනේ නැහැ YouTube channel එකටවත් ස්ටුඩියෝ ඇප් එකටවත්. අපි කෙලින්ම මෙතන රිෆ්‍රෙෂ් කියන එක දුන්නම අපිට සබ් ගන්න හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝෙන් මොකක් හරි දෙයක් ඔයත් ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ලයික් කරන්න, අදහස කමෙන්ට් කරන්න. ඔයාලගේ නොදන්න යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. හැමෝටම ගොඩක් වටින වීඩියෝක් වෙයි අනිවාර්යයෙන්ම මේක. තවත් දවසක අලුත් වීඩියෝ එකෙන් හමු වෙනතුරු හැමෝටම සුබම සුබ දවසක් වේවා.